අර ජනාධිපතිවරයා තෝරන්න හදන කාලවකවානුව තුල කී දෙනෙක් മന്ത്രിවරුන්ට ඔෆර් ආව മന്ത്രിවරුන් ප්‍රයෝජනා කරන්න යනකොට ඩොලර් හිඟේ නෑ මේ තෙල් ගන්නයි ඩොලර් හිඟේ තියෙන්නේ ගෑස් ටික ගන්න ඩොලර් හිඟේ තියෙන්නේ කිරිපිටි ටික ගෙන්න ගන්න ඩොලර් හිඟේ තියෙන්නේ മന്ത്രിවරුන්ව ගන්න ඒවට ඩොලර් හිඟේ අර හිටපු ජනාධිපති සමහර කට්ටියට අතින් සල්ලි බෙදපු කතාවක් අපි දන්නවා නමුත් බහුතරයකට සත පහක්වත් නැහැ මෙතන මේ මහජන දිනේ තිබ්බට රැට නිදා ගන්න තැනක් නැහැ මෙතන බන්දුල ගුණවර්ධනලා කොච්චර මහ ලොකු කතා කියෙව්වත් තමන්ගේ ආර්ථික විද්‍යාව තමන්ටම අමතක වුණා රාජපක්ෂලාගේ ආර්ථික විද්‍යාව හරහා රට ගොන්න ගන්න හැටි මට කියලා දෙන්න එයා උත්සාහ කරා දැම්මට ආරංචි එතුමා UNP එකෙන් මේ පැත්තේ ඉන්න අදක් කතාවක් සිරයි කියලා මේරටේ පවුල් 55 ලක්ෂයක් පාරට ඇදලා දැම්මේ රාජපක්ෂවරු පවුල නිසා වෙන කවුරුවත් නෙමෙයි යටින් ඉඳන් නූල් සූස්තර ඇද ඇද තමන්ගේ මිනිසුන්ට ඇමෙටිකන් අරන් දෙන්න තමන්ගේ මිනිසුන් නිලධාරීන් හැටියට දාන්න තෙල් ගෙන්නන එකෙන් ගල්ලංගුරු ගෙන්නන එකෙන් කීයක් හරි ගහන්න තමන්ගේ දරු පවුලට ඉඩ දීම තුලින් මේ කිසිවක් ස්ථාපිත වෙන්නේ නැහැ තමන්ට පුටු අරන් දුන්න ඒ අරගලයට කොකා පෙන්නන තත්වයකට රනිල් වික්‍රමසිංහ පත් උනේ ඇයි අරගලය විසින් පොල් ගෙඩියක් කඩලා තියෙනවා ඒ පොල් ගෙඩිය රනිල් වික්‍රමසිංහ හොරගම් කරලා දැන් කමින් ඉන්නවා පොල් කඩපු එක හොරා කියලා කකා ඉන්න රනිල් වික්‍රමසිංහම කියන සරුවපාක්ෂික වැඩපිළිවෙලක නිශ්චිත කාලසටහනක් හා කාලවකවානුවක් අවශ්‍ය වගේම මහා මැතිවරණයකට ගෙහිලා ජනමතයකට යා යුතුයි කියන ස්ථාවරය තමයි අපි දරන්නේ. මේ මොහොතේ අවශ්‍ය වෙන්නේ දේශපාලන බලය තහවුරු කරන්න මුක්කු ගහන එක නෙවෙයි. ඒ පක්ෂවලින් පණින අයව අරගෙන ඇමතිකන් ටිකක් දීලා උන්ට සැප දීලා ආණ්ඩුව ටිකක් පළල් කරගන්න. අන්න ඒකට ගෙනාව පාර්ලිමේන්තුවට 22 වෙනි සංශෝධනේ. රටේ ආර්ථිකය ගොඩගන්න නම් ඉස්සෙල්ලම අපි කරන්න ඕනි ජනමතේ විකෘති කරපු මේ විකෘති පාර්ලිමේන්තුව වහාම විසුරුව හරින්න ඕනි.